සරනයි පින් පක්තු පැමතිනාටක සදහම් සුවයෙන් සේරුලෝ සතනිවා සනසාලන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධහාරූ පවාහිනිි නාලිකාව මේ පැෑයේද සුපින්වත් ඔබ වෙත සනිවේතනය කරන දායකත්ව ධර්මානෝ ශාසනාව අප මිලේසු ආරම්භ කරන්නේ ේශනාව පොත්තරු ලබන පෙන් පත් ස්වාමන් වහන්සේ පූජනීය මාතර මහින්ද කෞරවනිය ස්වාමි වහන්සේ. අපි හැමතිනාම පළමුුවෙන් සාධුනාදනං වා නමස්කාර පූරකව පිළිගනිමෝ. සාධ සාධෝසාධ. දේශනාවෙන් වෙන් අදදවසේ සදැහැති දායකත්වය ලබාද මෙෙන් කටයුතු කරනවා කිරිපත්ගොඩ පදිංචි තමරා කුමාරයේ ලියනාරච්චයේ මහත්මයේ, ස සමරප්පුොලිකගේ සහ සචිත්‍ර සමරප්පුොලික යන පුතුන් දෙදෙන. අහිංසා සමරප්පුලිකේ ලෙලිය ප්‍රධානම පවුලේ සැදැහැති පින් පත් පිරිස. සමන්තහා චක්හවාලේසු අත්‍රාගචචන්තු දේවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් දම්ම සවනෙ කාලෝ අයං බදන්තහා දම්ම සවන කාලෝ අයන් බදන්තහා දම්ම සවෙන කාලෝ අයං නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මී සු පටි හතඥාන චාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්සෙ සබ ස ತෙමස්ස ධම්මිසෙරස්ස ධම්මරාජස්ස ධම්මත් සාමිස තತහාගතස්ස සබ්බුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතුು සබ්බදම්මිಸුಪටි හතඥාන චාරස්සෙ දසಬල දರස්್ಸ ಚතුುವීසාಾරජ್්‍ය्य විසාಾರ දස්್සೆ සಬ සತ್ತು್ತමස්್ಸೆ ධම්මಿಸරස්ಸೆ දම්್මරಾජස්ಸೆ ධම්මත්್සාಾමಿසೆ ತತಹಾගතස්್ಸೆ සಬಬ್ಯನು සම්್මා සම්බුද්දස්සೆ නಮෝತස්್ස භගವතුು අರහතුು සಬ්බ දම්මීಸು අප්ಪටි ಹතඥාන චාරස්್ಸೆ දසබල දරස්್ස ಚතුವී සාಾරච්್්‍ය විසාಾර දස්್සೆ සಬබ සತ್ತುತ್ತමස්සෙ ධම්මිසෙරස්ಸೆ දම්මරಾාජස්್සෙ ධම්මත් සාමිසೆ ತತಹගතස්್සೆ ස්ಬಯನು සම්මා සම්බොද්දස් උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවෙේ මාගේ මොවන් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යදුෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භහග්‍යවතුන් වහන්සේගි සත්‍යමුූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු වාර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාාසනාරක්ෂකින් වහන්සේලාගේ යනුග්‍රහය ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගීම ධර්මය අවබෝධ කරගෙන. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීමම අවබෝධ කරගනිත්වා සාධෝසාධෝසාධෝ අධර් ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න අද දවස්සේ අපේ පින්වත් හැම දෙනම මේ වෙලාවේ සෝදානම් වෙලා සිටින්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධ්‍ය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි ධර්ම දේශනාව සඳහා මම අප පංවතුන්ට බොහොම වටින කතාවක් දේශනාවට මාතෘකාව හැටියට සෝදානන් කරගත්තා දහම් මග වඩන ධර්මමාර්ගයේ යන්න වීරිය වඩන ශ්‍රාවක පංවතුන්ට ධර්මකාරුණු ප්‍රමාණය අපේ පින්වත්තුන්ගේ ජීවිත තවතවත් පෝෂණය කරගන්න මහත් පිටු වහල වෙන නිසයි අද මේ දහම් කතාව තෝරගත්තේ. බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරපු කාලයේ සැවැත් නුවර ජීවත් වනා ගෝපිකා කියලා එතරා රජ කණ්්‍යාවයක් ඇ තිසරණ කෙරෙහි බොහොම සද්ධාවෙන් කටයුතු කරපු තැනැත්තියක් මෑට දවසක් මිනිමිහිමක් සිතුවිල්ලක් ඉපදිනවා ස්ත්‍රියයක්ක් වෙලා ඉපදීම මොනතරං අවාසනාවක්ද මයට හිතෙන දී ්‍රයක් වෙලලා ඉපදනාාම සභහාවෙන්ම ලැබෙන දුක්තියෙනවා. අනිත්තක ස්ත්‍රියයක් වෙලයි ඉපදුනාම කවදාවත් බුදු වෙන්න බෑ ස්ත්‍රියකට පසේ බුදු වෙන්න බෑ ස්ත්‍රියකට සක්විති රජ කෙනෙක් වෙන්න බෑ ස්ත්‍රියකට සක් දෙවිදු වෙන්න බෑ ස්ත්‍රියකට මහා බ්‍රහ්මය වෙන්න බෑ මෙ සිතුවිලිටික හිතට නැගෙනවා. ඉනිස යට හිතන්නේ මේ ස්ත්‍රී භවය කියන එක තමන්ට දුකා එන්සෑගේ කැමැත්ත තිබෙන පුරුෂ බවයක් ලබන්න මේ කාරණාව කියනකට මට මෙතන අමතර කරුණ කේ පින්ගොතුට කියල දෙෙන හිතුණ අපේ සමාජ සමහර කෙනෙක් මේ ස්ත්‍රිය සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කලා යැයි කියලා වැරදිකරුණු රැසක් තමන් වැරදිට තේරුම් අරගින්නවා. සමහරයි කියනවා ස්ත්‍රියක් වෙලා උපදින්නේ පවු්කරාම කියලා. බුදුහාහමුදුර කියල තියෙනව කියල සමහරයි කියනවා පිහතුරේ ඔහොම හිතන වනං මට මිහිම ප්‍රශ්නයක් අහන්නු පුළුව ඒ නගඉති කවරුවත් පව්කරන්න එච්ච ලොකු බයක් ඇතිවන්නො නෑනී ඇති ඉස්තරයක් කරිවෙනවනේ පෞකරාම වරමනං ස්ත්‍රයක් වෙන්නේ ති ස්ත්‍රියයක් කරි වෙනවානි තිරිසන් ප්‍රේත නිරියනවට වඩ තවත් කාරණාව පෞකරාමනං ස්ත්‍රියයක් වෙන්නේ තු යසෝදරා මහරහත් තෙරණියම සසරයා විසි අසංකයකුත් කල්පලක්ෂයක් පවමද කළේ එඒ විසි අ සංකකොත් කල්ප ලක්ෂයක් පොරාවටම ස්ත්‍රීභවයක ඉපදුනේ. එතු ටෑ පව් කල්ලද. මහාමායා දීවිය පාරමිතා පොරුපු දවසිඳලාම ස්ත්‍රියයක් වෙලාවේ. එතුටෑ පව් කරලද. පිහතුන අපේ සමාජය සමහරයක ළඟතින් ලොකු වඩක් තමයි. සමහරයේ පින්වතුනි බනහන්නේ බනකතා අහන්න හරියටට කටකතාහන වගේ. මිනිසු කටකතාහනෙකු හොමද අහවල් කෙනා කිව්වා අතන කතාාවෙනව මට ඇහුණා උන කෞද මන්දැන්නේ කියනව මට ආරංචි වුණ කියල්තම සමහරයි කටකතාහන ඔය විදියට ම තමයි සමහරයි බනකතාහන්නේ බුදුහා මුදුර කිව්වා මෙහෙම කියල තිබුණාඇැබ බැරිවලවකට තැහුත් කොහෙදෝක බදුහාමුදුර කියල තිබුණන කියල දන්නේ නැර කටකතාවගේ කෞදෝග කිය ලැහුව එක ලැහෝොත් දන්නේ නේ මටත් ම්‍යාරංචි වනා වගේ තමයි කියන්නේ. බනහනකොට පින්වතන කවදාවත් එහෙ මහන්නපා. මොද මේ ධර්මය පින්වතනි කාගෙවත් ධර්මයක් නෙවී ධරම භාගතුන් වහන්සේගේ හද මණ්ඩලි උපන්දරමය. උන්වහන්සේ දේශනා කරපු දේ ආයි මේලෝකෙ කිසිවිකෝගේ හිතේ උපදිනෙ නෑ. අපි දේශනා කරන්නේ ඒ භාගෙවතුන් වහන්සේ දේශරපු ධරමයමයි. යම් දධර්ම කරුණක් සම්බන්ධෙන් අප පිින්ගවතුන් ටහන්න ලැබුණු. එක හාමුදුරු නමක් කිව්වත් අපි පින්හොදුට අයිතියක් තියනවාව භාගතුන් වහන්සේ අයිතිය ශ්‍රාවක පිංවතුන්ගේ චපේ පිහොතුට ලබ දීල තියෙනවා. ඔයි කියපු දහම්කරුණ කොහෙද තියෙන්න එකේ ලහනෙක අපේ පිංවත්තුගේ යුතුකම. කියන එකනැ එක කියන අපපු හොසත් නං අහපු අනි පැත්තටක බැහැර කරල දාන්න. ත්‍රරිපිටක අට්ටකතාවේ කරුණ නැත්තං. පෙන් ොතුන් ඒ එකට ච්ර ුන්දුුවවෙන්නෙ පයි කාරණාව පිියරග. බුදුජන් වහන්සේ පංවතුනි කොහෙවද දේශනා කරලනේ ස්ත්‍රියයක් වෙන එක පවක් කියලා. පවක් නිසා ස්ත්‍රියයක් වෙනවා කියලා. කියල තියනෙන පෙන්ං වතුන් ස්ත්‍රියයක් වෙලා උපදින පිං කරලා කොසලයක් මති ස්ත්‍රියයක් වෙලා උපදින්නේ. ත් පිංගුතුනම සභාව දහම කියන එක භාගතුන් වහන්සට වෙනස් කරන්න බෑ සභාාව දහමේ පවතින ක්‍රමියය භාගතුන් වහන්සේ වෙනස් කරන්න උත්සාහ කලෙත්නේ ස්ත්‍රියක ආාවනිික වෙච්ච සභාාව්‍යන් තියෙනවා ආවනිික දුක්තියනවා ආවනිික පෞරෂත්්‍යයක් තියනෙන ස්ත්‍රියකට සභාාවදමි ීරයක් තමයි ස්ත්‍රීකට බුදු වෙන්න බෑ කියනෙ එක බුදුහා මුදුරන්ගේ දේශක්න. සභාවදහමි තීරනයක් තමයි ස්ත්‍රීභාවයක් ඉපදිච්ච කෙනාට පසේ බුදු වෙන්න බෑ. ඉස්ත්‍රීභාවයක් ඉපදිිච්ච කෙනෙ කොට සක් විත රජ වෙන්න බෑ. එක සභාාවදමි තීරණයක් තම භාගතුන් වහන්සේගේ අනුශාසනාවක් නෙවී . යනුසාාසන භාගතු වන්ස දේශනා කළේ සභහවදහම පවතිනදේ. ඒ භාගතුන් වහසේ වෙනස් කර නොත්සාහ කරනේ. සමහරට හිතෙන බුදුරජාණන් වහන්සේම ස්තියට හොම මේ අසාධහරණ තැනක් සමාජය හදල දුන්න වගේ කතා කරන්නේ පහත් කරල කතා කරන වගේ නමුත් ගොඩක් දෙනෙකුට අමතක් වෙලා තියෙන කරුණක් තමයිද භාරතිය සමාජය තුළ භාගතුන් වහන්සේ පහළ වෙනකොට ස්ත්‍රීකට මොන වගේ තත්ත්යක්ත සමාජය තුළ ගොඩන ගිල තිබුණ දුක්හින්දනේ කාන්තාවක් තමයි ඒ සමාජි ඉස්ත්‍රිය කියන්නේ. තිරිසන් සතකොට තියෙන සමාජ තත්ත්වයක් තරංවත් තත්ත්වයක් ස්ත්‍රීකට භාගතු වහසේ පහළ වෙන කාලෙ තිබුන්නේ ලෝකේ ඒකා ස්ත්‍රියකට තිබිච්ච තැනකොයි වගේෙද කියන්නේ තමන්ගේ සැමිය තමන්ට කල මැරුනොත් සූදානම් ෙලයින්න ොන පතිනි පූජාව කරන්න. ඒ පූජාව කියන්නේ තමන්ගේ ස්වාමිය දවන දරසෑට තමන් පැනපිටීම පැනලා. ඒ දර සෑම තමනුත් දෙවෙන්නෝ නෑ. එහෙම ඒ කාල ස්ත්‍රීකට සමාජය තැන තිබුණේ. එහෙම සමාජ තැනක් තිබිච්ච කාන්තාවට සම තැන නිසි තැන ලැබලතුන්නේ කවුද සම්මා සම්බුදුරජාන් වහන්සේ. අද සමහර කාන්තාවන්ට අත්තේ අමතක වෙලා තියෙනවා. තමන්ට මෙිහිෙම තැනක් සමාජිෙන් ලැබුණි කාගෙන්ද කියනික. බුදුරජාණන් වහන්සේ සමාන තැනක් දුන්න ස්ත්‍රීයට අසූමහා ශ්‍රාවකන් වහන්සේලාට මග්‍රස්ථාන දිනකොට ම ශ්‍රාාවකාවන් වහන්සේලාට තනි පැත්තිෙන්ග ග්‍රස්ථාන දුන්නා භික්‍ෂූන් වහන්සේලාට මහනකම් දෙනකොට භික්‍ෂුණන් වහන්සේලාට තනි පැත්තේ මහනකම දුන්නා භාගතුන් වන්සේ කවදා වති ස්ත්‍රීව සමාජය තුළ හැල්ලු කරන්නේ නමුත් භාගතුන් වහන්සේ බණ කියනකොට මිනිස්සෝගේ කෙලෙසිස්මතු කර නිස්සුගේ චරිතවලට නෙමේ භාගතුන් වහන්සේ කතා කළ ිනිස්සුගගේ කෙලෙස්ට. කෙෙස් කෙනනේ බාගතුන් වහන්සේ ධර්මදේශනා කර. එටෝට ඒකට පුරුෂෝන්ගේ වත් අහුවෙනවා ස්තරංගේ වත්හ. ති නමුත් සභහවදහම නියමයක් තමයි කාන්තාව කටූරුම වෙච්චද කාන්තාවකට සමාජයෙන් නොලබන්න බැරිදේවල්. සභාවදහමි දේව ඒ වෙනස් කරන කාටවත් බෑ එ මේ කල්පනා කරනවා දැ මම මේ ස්ත්‍රී භාවයක ඉපදීම මට දුකා එනිස ඇයට හිතනවා පිරිමි භවයක් පතන්න එතු ඒ වෙනුව හිතාධිෂ්ඨාන කරගත ඒක ඇගේ කැමැත්ත නට හිමඉන්නවන සමහරය සමහර ස්තීන් සමහලට අපිස්සරහම ඇවිල්ලා විදධ විධ පින්ංකම් කරර ප්‍රාර්ථනා කරනම්ම මතු ජීවිතවල පිරිමිභවයක් ලැබේවා සමහර ස්ත්‍රීන් හැබේ පාර්ථනා කරනම්මම නිවන්දකිනකම ස්ත්‍රීභවයක්ම ලෙබේවා කියලා ඒඒ එකනාගේ ප්‍රාර්ථනවල් එකකිනනාගේ කැමැත්ත එතුට ැගේ කැමැත්ත තමයි තමන්ට මතු ජීවිත පුරුෂභවයක් ලබන එක ඉති ඒ සඳහ ඇය පින් කරනවා දවස කැයික්තර හාමුතුල තුන්නමක් වැඩඉන්න පන්සලකට ගිහිල්ලා උන්වහන්සේලා තුන්නමට සංගාවාසයක් කදල පූජ කර සංගාවාසය පෝජ කරලා ප්‍රාර්ථනා කරේ තමන්ට පිරිමි බවයක් ලැබේවා කියලා දවසක් බුදුරජාන් වහන්සේ පන්සලට වැඩම කරලා බණක් කියනකොට ඒ ධර්ම දේශනාව ඇයි තාම හොඳින් සකසල ඇහෙවා සකසල ධර්ම ශ්‍රවණය කරා සකසල ශ්‍රවණය කරන කොහොමද අට්ටිකත්වා මනසිකත්වා සබ්බ චේතසෝ සමන්නාහරිත්වා ඕහිත සෝතෝ දම්මං සුනාති කියලා. බනක් කහනකොට වාඩි වෙන්නෝඕනෑ මේ ධර්ම්ම දේශනාව නිමහාාවට පත්වෙන්න කලින් මට සෝවාන් සකදාගාමි යනාගාම අරහත්ගෙන සතර මාර්ග පලයන් හෝ එකක් හෝ ලැබේවා කියලා. එකරි අට්ටිකත්වා කියලා මනසකත්වා කියල කියන්නේ කරුණෙන් ක කරුණෙන් කරුණ මනස සටහන් කරගන්න වගේ දේශනාවට අවධානය යොමු කිරීම සමහරයි බනහනකොට කොලේකුයි පෑනකුයි ඉතියාගෙන කරුණෙන් කරුණ ලියාගන්නවන. අන්න ඒ වගේ මනස සටහන් කරගෙන බනහනවා. එකටගෙන මනසිකත්වා කියලා නෝනෙං මෙිනෙහි කරකර බනහනවා. සබ්බ චේතසෝ සමනා හරිත්වා තමන්ගෙමුළු සිතම ධරම දේශනාව කෙරෙහි යොමු වෙලා තියෙන් ඕන සමහර වෙලාවට සමහරයි පින්වතුනි බනාහනකොට තමන්ට කලින් කරන්න බැරිවෙච්ච වැඩ මතක් වෙනවා සමහරයි බණහනකොට ඉදිරියට කරන්න තිනෙ වැඩ මතක් වෙනවා එතුර ඒවා ගැන හිතහිත සමහරයි බනහනවා ඉන්න පිරිස පිළිබඳව බලලා ඕ පිළිබඳ හිතහිත බනහනවා. එතකොට ධර්මකාරණාවල් තමන්ට අවශ්‍ය ප්‍රමාණිට වැටහිෙන්නේිනේ. මනසිකත්වා කියල සබබ චේතසෝ සමන්න හරිත්වා කියන්නේ තමංගි ළු තමන්ග මුළු අවධානියම ධර්මය කිරහොමුවෙලා තියෙන් ඕන. එලකට කියනවා ඕහිත සෝතෝ දම්මංගසුනාතිී. එක්කොඳ වචනයක් වත් මක නොහැර. අකුරෙන් අකුර වචනයෙන් වචනය තමන්ගේ දෙසවන් දෙකට දරමීින් පමණක් කැහෙන විදියටටම කන් දෙක යොමු කරගෙන තියෙන් ඕොන වෙන කිසිීම බාහිර ශබ්දයකට තමන්ගේ අවධහන යොමු කරන හොදනේ. ක තමයි බනාහන ක්‍රමය. අපි ඇත්තටම ධර්මස්ශ්‍රවනය කරන පුරුදුවෙනවනං නිවැරදිවට පුරුදුුවෙන්ව නොන්වොයි ක්‍රමියයට. බනක් අහනවනං ආගිහෙමයි බණහන්න ඕනෑ. දැන් මෙනි මේ විදියට පින්වතුනී මේ ගෝපිකා රාජකඥ්යාවී තාම හොදින් සකසල බනය හොවා. ඉත් ධර්ම ශ්‍රවණයනොත් පින්කරගෙන ඇ ඒ ජීවිතය මරණයට පත් වෙලා මරණින් මතුව ඇ පැතූ ආකාරයටම තෞතිසා දෙව්ළොව. සක් දෙවින්නක දිවිය බවනේ ගෞතුනක වට ප්‍රමාණකින් යුක්ත මහා දිවිය මාලිගාවක. දහස් ගනං දිවිය කණ්්‍යාවයන් පිරිවරාගෙන බොහෝ සැපසම්පත් ලැබමින් මහේෂාක දිවිය භවයක් ලැබුවා. නම ලැබන ගෝපක දිවපුත්‍රය කියලා. ඇපැතුූ විදිහටම දැන් පුරුෂ භාවයක් ලැබුවා. මේදැන් පරර තමන්ගේ අභිමතය පරිදිම තමන්ගේ ජීවිතය ලබපු සතුට විඳවින දෙවුල්ලව ඉන්න කොට. ඇ දවසක් මිනි මෙහෙම දෙයක් දකිනවා. සක් දෙවිල් ලොගටඇවිල්ලා ගහන්දර්වයෝ තුන් දෙනෙක් සක දෙවියන්ට පූජාවක් පවත්වනවා. ගහන්දර්වයන්ගේ රාජකාරය තමයි සක් දෙවිඳුන්ට බෙරවයලා සක් දෙවිඳුන්ගේ හිත සතුටු කරවනවා. එකතම උුන්ගේ රාජකාරය. තිමි ගහන්දරයෝ උපදින්න පින් ඔතුේ දිවිය තලයට පහලයට. දිවිය තලයට වඩා පහල තලයක තමයි ගහන්දරුවය හැටියට උපදින්නේ. තොන්ට මේ දිවිය සම්පත් තරම්මට්ටමට සම්පත් ලෙබෙන්නේ. අඩු සම්පත්තියක් ලැබෙන්නේ නමුත් දිවියබවයක්ම තමයි හැබැයි මහේෂාකජීවිතයක් නෙවිය ඔුන්ට ලැබෙන්නේ. දැම් මේ ගහන්දරය තුන් දෙෙන සක්දවිදුගල් ළඟ බෙරවායනවාර ගෝපක දිවිය පුතරය දකිනවා. හැබැයි මේ දිවපුතරයක් තවදයක් දකිනවා. මේ ගහන්දරය තුන් දෙනා අනත් ගහන්දරවන්ගේ ශරීරයට වඩා බලන ශරීර තියෙන්නේ. හරියට මේ දෙවලොව දෙවියන්ගේ ශරීර වගේ ඔුන්ගේ ශරීර බලනවා. සාමනක වෙන්න පුළුවන් දෙයක් නෙවී. ගහන්ධාරමගේ ශරීර ඒතරමට බබලන්න හේතුවක් නෑ ති නමුත් මීතුන් දෙනාගේ ශරීර තුනු බලනවා. එතකොට ගෝපක දිවි පොත්‍රය බැලුවා කෞද මීතුන්දෙන. මොන පිනක් කරලද මෙහිම වේ වගේ ලස්සන ශරීර ලැබයි. කෙලමේ දිවිපපුත්‍රයාාවර්ජනය කල් බලන්න කොට පේනමේ කෞුද කියලා. පංහතුනේ ඇ දිවිපත්තරට තේර නොමේ වෙන කවුරුවත් නෙවේ. තමන් අර මනුෂ්‍යලෝක ඉන්න කාලෙදී සංගාවාසයක් හදල පූජාකරපු හාමුදුල්ල තුන්නම. හාමුදුල්ල තුන්දනා. ගහන්දරු යුතුන් දෙනෙක් වෙලා නමුත්තේ සංගාවාසය හදල පෝජාකරව උපාසිකාව දෙවලෝ මහේෂාක්‍ය දෙවියෙක් වෙලා. එතුර දිවිපත්‍රය බලනවා මටවාඩා සිල්ගුණදම් රැකපුෝ උන්වහන්සේලා තුන්නමට ඇයි මෙහෙම ජීවිතයක් ලැබුයි. එතුකොට තම ආවර්ධනය කරලා බලන මොකද හේතුව. හතුදනවා ගහන්දරුවය තුන් දෙෙන පින්වතුනි මනුෂ්්‍යලෝකෙදා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බණ කියපු දවසේ සකසල බනාහලනෑ. සකසල බනාහපු නැති නිසා තමයි ගහන්දරය තුන් දෙනෙක් වෙලා තියෙන්නේ. නමුත්මුලු ජීවිත කාලෙම ඇවතකින්වත් තමන්ගේ සීලියට හානි නොකර ඉතාමත් මොහොදින් සිිල් රැකප නිසා තමයි ගහන්දරය වනත් අර දිවිය රූප වගේ බබලන ශරීර ලබල තියෙන්නේ. නමුත් ආත්ම භාාවය තරමක් යටට ගිය බනාහපනැති නිසා. එ මේ කාරණාව මංහිතනවා අපට ගොඩක් වැදගත්. උනාසල තුන්නම වශයෙන් කියනව නෙවෙේ. තුර මේ කාරණාව අපට ගොඩක් වැදගත්. යම් කිසි පු්න්න කරමයක් කරනකොට ඒ පු නිවැරදි සිහයෙන් නිවැරදි ප්‍රඥාවෙන් කරන්න නැතිවුණොත් තමන්ට කොයි වගේ ප්‍රතිඵලයක් අදදකන්න ලැබෙනවදද කියන එකට හොඳ මුදාහරණයක් මේ කතාව. පු්න්න කරමයක් කරද්දිී ප්‍රඥාවෙන් ඒ පොන්න කර්මය කරන්න නැතිවෙනකොට තමන්ට ලැබෙන්නේ මොන වගේ විපාකයක් ද කියන එකට මහිතන හොඳ උදාහරණයක්නටකු ගොඩක් දෙනෙක් පින් ඔතුන පින්කම්බලට සම්බන්දධ වෙනකොට ඒ පිරිසි අතරේ සමහරයගේ ළඟතියෙන ලොකු දුරුවලකම කඩුපාඩුවක් තමයි සිහියෙන් ප්‍රඥාවෙන් පින්කම්මට සම්බන්ධ නොවීම ගොඩක් දෙනෙක්්ගෙළඟති අඩුපාඩුවා. අපි හැම වෙලාවකම මතකතියාගන්න ඕොනෑ යම්පුුණ්‍ය කර්මයක් කරද්දී නිවැරද සිහයකින් නිෙවැරදි ප්‍රඥාවකින්ඒ පින් කම ආරම් විිදලාම් අවසානයේ දක්වාම පින් ඔතුනි රැඳෙෙන්න. බලන්නක මුළු ජීවිත කාලෙම ඇවතකින්ව හානියක්ක් නොකරගත්තු මේේ හාමුදල්ල තුන්න්නම. ටම සිිල්දැකපු හාමුදුල තුන්නම. බන අහනකොට සකසල හරියට බනහාව නැති නිසා තම එහිම වැරදිල තින්නේ. ඉතුරු බලන්නක ඒ අඩුපාඩුව තමන්ට කොහොමටද සසරට පලදුන්නේ. එරන් තමන් කොයිතරම් හොඳට පින්කංකරත් වැඩක් නේ තමන් කරන්න යම්පපු්‍ය කර්මයක් තුළ සිහිය නැතුව ප්‍රඥාවනැතුව කළොත් සමහර වෙලාවටර කරපු සියල්ලොම පින්ංකම්වලට වඩා අර අඩුපාඩු ඉස්මතු වෙලා තමන්ට සසරෙ පල දෙන්න පුොළුව. සමරයගළඟ පින්වතුනි වැඩි වශයෙන් පිින්ංකංකරද්දිී හිතේ බය කියන එකක් නැති වෙලාෑනව පව් කරන්න. ඇ හිතේ තමන්ට තියනොනෙ මාන්‍යයක් මං ගොඩ පින්ංකරනව කියලා. ර පව් කරන්න ගියම සමහර වෙලාටර කලින්තියන බය තරම්බය හිතු ලපදින්න යමකුතු මං කෝමත් පින්ං කරන ක ෙක්ක හි. නොමුත් එෙමේ ඉතන්නවත් එපා පින්හ තුනිිමකදේ සමහර වෙලාවටර සියලොකු සල්ටික යට වෙන්න පොළන් එකක් කුසලයි. එහෙම විපාකු න තරන් කරම පිින් තුන අපේ දහම තුල උද ර වශ පප කර ල. එනිසාබේ පින්ංවතුන් යම් පොන්න කර්මයක් කරන්න යම් තැනකට යනවනං ඒ පොන්න කර්මය කරන්න ගියපු තැන බලන්න මට මේ ජීවිතයේ ලැබුණේ අති විශේෂ අවස්ථාව තමන්ගේ පින්කමක් කරද්දිි හෝවේවා අනුන්ගේ පිංකමට දායක වෙද්දි හෝවේවා හිතන්න මම මේ ජීවිතයේ ලැබේ මහ විශාලලාභයක් මේ වෙලාවේ ධර්ම දේශනාව ශ්‍රභණය කරනපේ පිංවොතුන්. මේ පිංතුන් අතර මෙතනන්න පුළුවන් මේ දේශනාව ප්‍රධාන වශයෙන්ම දායකත්තය දරලා මික සංවිධානය කරව පිරිස. හැබැයි ඒ පිරිස ඇත්ති මෙතනින් කීපදිනයි. අනි තොක්කුමල කවුද. අපි මෙිහෙම පින් කමක් කරනවා. යමු දපිත් එක බණහන්න කියල කපු පණිවිඩියයට අවධාන යොමු කරලා අප පිරිසෙන වැඩිදිනෙ කකින්නිමතන. ඉතුර ඒ ඇත්තුමේ සම්බන්ධනේ තවත් කෙනෙක් කරණය පින්කමකට ඥාතිවෙන්න පුළුවන් හිතවත්වෙන්න පුළුවන් අසල් වැසි වෙන්න පුළුවන් එහෙම දායෙක වුණමේකට. තුර කරන කෙනාගේ දළම සම්බන්ධ වෙච්ච කෙනාගේ දක්වාම හිතන්නෝ නෑ මම මේ ජීවිතය ලැබූයි අති විශේෂවස්ථාව මේක සාමාන්‍ය දෙයක් කිල් හිතන්නෙපා මේ අවස්ථාව පෙන්ගතුන අති විශේෂවස්ථාව අති විශේෂවස්ථාවක් තමන්ගේ ජීවිතයට ලැබෙනකොට හිතන්නකෝ තමන්ගේ මොහොත කොහොමට නං හැසිරන්නවද කොයි වගේ හිතක් තමන්ට ඒවිලාවට තියාගන්න ඕනෙද ඉතින් ඒ අවස්ථාවෙන් අපි දැනගන්නුනොමොකදද පුළුවන් උපපරමටම ප්‍රතිඵල ළඟා කරගන්න. අප විහතුන් නිකං හිතන්න මෙහෙම. කොහ රි රටක තමන්ට ලැබෙනවා රැකියාවක් කාලයේ ලැබෙනිි අවුරුදු පහයි. අවුරුදු පහින් එකකිවිීසේක කැන්සල් වෙනවා. අවුරුදු පහයි තමන්ට අවසර ලැබෙනේ රටයින් දෙගෙන රැකියාව කරන්න. දැන්ව ඒ රටට ගියාම තමන් ඒ රට තමන්ට පුළුවන්කමතියෙනවා ඒ රැකියාව කරන ගමන් ඒ ලැබෙන මුදලින් ඒ රටේ දේවල් නරම නරඹ ඒ රටේ තියන සැපසප්පත් විඳවිඳ සතුටු වෙන්න. එකට ඕන තරං අවස්ථාවතිය න වියදන් කරන්න ඕන තරං හේතුකාරණයි රටේ තියෙනවා. හැබැයි තමන් මේ රටේන්දල ඒ රටට ගියමකටද හම්බ කරන්න. එතුරා හම්බ කරන්න ගත්තේ මොනාරමනින්ද තමන්ගෙ රට ටැවිල්ලා තමන්ට කියල ගියත්්දුරක් හදාගෙන තමන්ග රට තමන්ගේ අඹුදරුවත්තෙක්ක ජීවිත කාලෙම ගත කරන්න කියන සතුටෙන් තමයි. හැබ ගිය අරමන එක නමුති අරමන වෙනස් කරගන්න පුළුවන් අවස්ථා ඕන තරන්ගේ රටේ තියෙනවා. හම්බ කර කරේ හම්බ කරන සල්ලිවලින් ඒ රටේ තියන සැප සම්පත් වද විද තමන්ගේ ජීවිතය ගත කරන පුළුවන්. සමහරය බලන්නකො එහෙම ජීවිතය වරදග නිෙමන රටවල්ල ඉඳල. සමහරලාට එන්න කොට ටික්ටික හදාගන්න තරන්වත් මුදල්න්නේ. ඒ තරම් මුදල්ටික ඔක්කුම නහස්තිකරගෙන. තවත් සමහරයි ඉන්නවා තමන් ගියපු ඉලක්කයේ කොහෝමහාරි සාර්ථක කරගන්නවා කියලා වීරියෙන් කටයුතු කරන අය. ඔහුන් පින්හතුනි සමහර වෙලාවට උදේයින්දල රෑත් වැඩ කරනවා. රෑයින්දල තවත් මධ්‍යමරාත්‍රී වෙනකං වැඩ කරන පුළුවන්ං එලිවෙෙනකන් තවතනක වැඩ කරන පුළලන ඒකත් කරනවා. ඇයි එච්චර මහන්සි වෙන්නේ. මහන්සි වෙන්නේ තමන්ට තියෙන්නේෙ කාලය අවුරුදු පහයි. අවුරුදු පහේ විවේකගන්නකාඩුයි නිදාගන්න තියෙන කාලයාඩුයිෙට නිදාගන්න බැරුව නෙවී. තමන්ඒ නින්ඩට තියෙන කාලයක් තමන් වියදන් කරනවා. තමන් විවේකගන්න තියෙන කාලයක් තමන් මේ ජීවිතයේ දැඟ අවුරුදු පහහි වියදන් කරනවා. තමන් වෙනවෙන අමතර සතුටක් විඳින තියෙන දේවල් තියෙනවනං යාලෝත්ෙක කොහ රැවිදින්නයන්න විනෝද වෙන්න.ඒ ඔක්කෝම තමන් ඒ වෙලාවට නැති කරගන්නවා. ඇයි. අරම තියවා මට අවුරුදු පහහි තියන්නේ මේ අවුරුදු පහහි මං යම කම්භ කරගත් ොත්තිතරයි මගේ රටට ගිහිල්ලා මට කැමතිවිිතිය ජීවිතයක් ගත කරන්න පුොළුවවා. මම තේර නෝදාහරණයක් කිවේ පුන්න කරමයක් කරන්න අප නොනැත් තටත් හිතෙන් නොටික මතමයි. පිංකමක් කරන්න ගියාම නුවනතිෙන කෙන හිතන්නේෙන්. මටම ජීවිත ලැබුණු විශෂ අවස්ථාව. මංම ලැබි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනී ලබන්න ඕන. එතකොට යා උපරිමු උත්සාහ කරන මොකක් කරනද අකුසල් හිත පාලනය කරගෙන කුසල්ම උපදවගන්න. දැන් සමහරයි පින්කම්මල්ටාවම පින්වතන පුුණ්්‍ය කරම රැස් කරගන්නවට වඩා ඔවුන්ගේ සිතේ බලවත් පෙන්න්නේම අකුසල කරම ඉතින් මම දකිින් ඇත්තමික හරි පවා. පින්කරගන්න තැනටත් ඇවිල්ල කරගන්න බලන්නේම පින්වතුනයක් කුසලි ඒ සමහර කුසල් පින්වතුන මහා ලොකුදවලුත් නමේ තමන් හිත පාලණය කරගන්න බැලුවත්. ඒගේ පින්කමට ම මෙච්චරු දවකර නමුත් මගේ නමක්වත් කිවවෙන ඔන හිත නේවා අපිෝචර ැරුණ අපේ මක්වත් කියන්න ඇතුමෙක් වෙන කොහෙවත් කෙනෙකොගේ නක්තමයි කිව්ව. බලන පෙන්ගතුනි තමන් එතරට වෙල හොයපුද. මට වගේ පින්හතුරු ඕන තරන් කියන්න පුළුවන්කාටව නිින්දාාර නොන්න ඉතිරිසයි ම කිය ඇත්තේට ූවාගේ පින්හතුන හරීයට පින්කං කරන්න තැන්ගොටගේ ලකු සල්කරගන්න ඉන්නවා. ඇයි ඒසිහය ප්‍රඥාව නෑ. මෙතරට ගිහිල්ල මොකක්ද කරගන්න ඕන කියලා. දවසක් එක දුප්පත් පනුසයේ මේ මනුසයගේ රාජකාරයේ තමයි එකක තැංුල කුලි වැඩ කරන එක බොහෝම දුක්පත් කනේ මේ මනුස්සය කල්පනා කරනවා මනුස දකිනව දවසක් මේ නගරි මැද සිටුවරු අමාත්‍යවරු එකතු වෙලා බුද්ධ ප්‍රමුඛ සංගරත්නය වඩම් මෝල දන්දරමා මේ මනුසේදිහා දැකල කල්පනා කරන්නේ මම සංසාරයේ දන්දීපු නැති නිසා තමයි අද මට බැල මෙහිවරකංකර කර දුක්විඳින් ඕෝනේ මෝන් සසරේ දන්දීල තියෙන නිසා තමයි මෝන්ට අද මේ වගේ උසස් ජීවිත ලැබුණේ ඒ උසස් ජීවිත ලබලාාද මේ විදිර දන් දෙන්නේ. ඉරිංම දුප්පත් මනුස්සය කල්පනා කරනවා. අනේ මටත් පුළුවන්නං මේ වෙලාවේ මේ ජීවිතේ කොහොමාරි කල්ල දානයක් මානයක් දීලා මට ඊළඟ ජීවිතයට ගෙනියන්න පුළුවන් දෙයක් අදාගන්න. එහෙම කෙලෙ හිතලා මේ මනුසයා. වෙන්න දැට වඩා විහෙස මහන්සි වෙලා වැඩ කරලා මුදල හොයාගන්නවා. හොයාගන මේ මනුසියා එක හාමුදුරු නමක් වඩම්මලා මනුස කරන ොළන් එච්චරයි. එක හාමුදුරු නමක් වඩම්ම වල මණ්ඩපයක් සකස් කරලා තමන්ට පුළුවන් විදිට උපොරිමටම විහෙස වෙලා ධානයන් දෙනවා. උපරිමටම විහස වෙලා දාානයන්දිෙනවා මේ ධානමය පොන්නෙ කර්මය රැස්කරගත්තුමේ දුප්පත් මනුසය ඒ ජීවිත සතුටුවෙලා මරණයට පත් වෙලා සඳහන් කරන පින් තුනනි තවතිසා දෙවලෝ මහහිෂාක්‍ය දිවී භබවයන එක උපදිනවා. දවසක් සංගරක්ත එකකෙලෙක්ක මහරහතන් වහන්සේ නමක් දෙවල්ල වඩිනවා. ඇති වැඩපුවෙලා මේ දිවිපුතරැගේ මාලිගාව දැකලා අහනෝ මේ තරං ශෝභමාන ජීවිතයක් ලබන් මොකද කරපු පින්කම කියලා. දවිපතුතර තන් කර පින වරණනා කරා. උනන්සේ මනුෂ්‍යලෝකට ඇවිලකිව්වා දුප්පත් මිනිස්සු පවා නුවන මෙහවල පින්කංකල්ල දෙවුලු වද සැපවිදිවා කිල්වා. නුඹලා තිංකරගන්න කියන කාරණාව වඋන්හන්සේ මනුෂ්‍ය ලෝකට ඇවිල දේශනා කළා. එතුට බලන්න පින්කමක් දැකපු තැනකදි තමන් හිතට ගත්තු දේ. සමහරය පුන්නෙ කරම කරන මිනිස්සු දිහා දැකලා පින්වොතුනි සමහර වෙලාවට රැස්කරගන්නේෙ මකුසල්. ඇ ඔච්චර දෙන්නේ ඔච්චර දෙන්න ඕනු දැයි යෝව දෙන්න එකග සමහර වෙලාවටර පින්කං කරන මිනිස්සුගේ පින්න දැක්ක දෙක පව්කරගන්නවා. ඉරිං බලන්නක මේ මනුස්්‍ය ඇයට හිතිචදී මම දුප්පත් වෙලා එපදුනේ. මම සංසාරේ දන්දීපනැති නිසා ඒ නිසා මම දන්දින්න ඕනෙ කෙළ මේ මනුසයා බලන්නකෝ මහන්සිවෙලා යමක් කොපියල දානය හැටිට පූජ කරලා. තමන්ගේ සසර ගමන සූපත් කරගත්තු විතිය. නුවන තියන කෙනා හිතන් යාගෙහිමයි. එනිසා වේ පින්වතුන් පොණ්්‍ය කරමයක් කරන තැනකට යනවනං සිහීෙන් ප්‍රඥාවෙන් ඒ තැනගී ල හැසිරන්න. කයි සංවරව පවත්වා ගන්න වචනය සංවරව පවත්වා ගන්න සිත සංවරව පවත්වා ගන්න. පටංගත්තු වෙලාවෙදලා පිංකම් අවසාන වෙනකම්ම සිතුවිල්ලකින්වත් වරද්දක් හිතන් අපේ පින්වතුන් හිතන්න එවා පින්ංකහම කරන වෙලාවේ. සිතුවිලි මාත්‍රය වෙන්න පුල්ලන් සමහරලාවට තමන්ට සසරට දුකක් වෙන්නේ. ැන ර හදුල තුන්න්නම ොච්ච හොඳර සිල් ඩැක් වැඩක්නන න අහපු වෙලාවෙ සකසල බන හපු නැතිකෙනෙුන් වහන්සේට කර්මය හටර විපාකදු. ඒ අපටඇත් වෙන්න පුළුවන් භාග්‍යයවතුරන් වහන්සේ වැඩින්න තැනැට යනකොට. තමන් හිතන්න මම මේ යන්නේම ලෝකයේ මී අන්තර්කල්පේ පහල වෙච්ච ශ්‍රේෂ්ට උත්තුමන් වහන්සේ වැඩින්න තැනට. ජීවමාන සංඥා උපදවගෙන භාගතුන් වහන්සේ ළඟට යන්න. එතන ගිහිල්ලා. භාග්‍යතුන් වහන්සේගේ ළඟ කය සංවරව පවත්වා ගන්න. වචනය සංවරව පවත්වා ගන්න සිතුවිලි සංවරව පවත්වා ගන්න. සමහරයට පින්වතන භාගතුන් වහන්සේ වැඩී නැතැනට ගියාට සමහරලාට හිතේ බුද්ධ ගෞරුවේනේ එනිසා කය තුළත් බුද්ධ ෞරුවේනේ වචනය තුළ බුද්ධගවරු වෙත්න්නේේ. ඉරි ඒක පින් උතුන ඔවන්ගේ අවාසනාව. එතර සමහරයි පින්වතුනි පුන්න කරමවලට සම්බන්ධ වෙනව දිහා දැක්කම සමහරලාට අපිට හි තෙල තිෙනවා මේ මනුසේ මෙතට සම්බද්ධ නෝනනං මීකරගන්න පෞට්ටි එකවත් නොකර ගනී කියලා. ඊ තරන් සමහර වෙලාට පවෞ්කර ගන්නේ. තු බලන්නක සමහරලාටය මහාසෑ ළඟට ගිහිල්ල සළු මොහොතක් ඉඳල බලන්නකො විවකි දවසක මොන තරං ගෝෂාවක් දර හිත නිවෙන තැන අපට ඇහින්නේ. අපි හිට නිවාගන්න යන තැන බලනො අපේ හිතට කොයිතරං කලබලකාරී සිතුවිලිද ඇතිවෙන්නේ. ඇයි ඒ ඒ යන්න පිරිසට අවබෝධයක් නෑ මම මේ කොතන දැවිල් ඉන්න කියලා. මොකද සමහර වෙලාවට එතන හරියට යන්නේ. මිත් චෛත්‍යයක් බලන්යනව කියලනේ. ඉතිං ගියයිෙන් පස් සමහර වෙලාවට කෑකෝ ගගහා, කොක් හණඩලා හිනාවෙ වී උසුලු විසුළු කර කර, සමහරලාට මහසයට පිටුපා චායරෝපාරගෙන, සමහරලාට මහසයට පාදිකු කරල වාඩි වෙලා. බලනුක හැසිරෙන විතිය. ඕ මො තරම් අකුසල කරම ොක් එතන ඒ සුළු මොහොතේ ගත කර අරගෙනනෙවද පිිතනි බුදුරජාණන් වහන්සේ සම්බන්ධෙන් අප ධර්මීතන විශේෂම කොටසක් තමයි භාග්‍යවතුන් වහන්සේ නිහඩ බවට ගරු කරන කෙනෙක් කියලයි කියලා තියෙන්නේ. දවසක් එක තරුණයෝ පන්සේදිනේ ඒ තරුණය පන්සේ දෙන ගිහිකාල්ලේ ඇත්තටම දීවරයෝ දීවරයෝ පන්සේ දෙනා දවසක් භාග්‍යවතුන් වහන්සේකිම ආශචරයක් දැකළ මහන වෙනවා. මහන වෙලා පලවෙනි වතාවට ඔවන් භාගතුන් වහන්සේ බැහැදකින්න පන්සරට එෙනවා මේ දීවරයුන්ගේ ළඟතියනක ලක්ෂණයක් තියෙනවා ය මුහුදු කරේ ජීවත්නයගේ ළඟ පිනතුට බලන්න දැන් අර ඔන් හඩ සාමානකනය කතා කරන ශබ්දයට වඩා ටිකක් උත්හඩකින් කතා කරන්නේ. එකට හේතුවත මැර මහමුොහුදේ රලහඩ ඉක්මවල කතා කරපු පුරුද්ද නිසා එයට සාමාන්‍යයෙන් ගොඩබිමේ ඉන්දකොට කතා කරක්දත් මහා හයිියෙන් තමයි කතා කරන්නේ. එක සාමාන්‍යෙන් දීවරයන්ගේ ළඟ තින ලක්ෂණය මේ පන්සේ දෙනා මහනවෙල්ලා ජේතමන ආරාමිටාවම පන්සේ දෙනමේ නික්කං සාමාන්‍යදයවල් කතා කරන්නේ. එදි කතා කරනකොට මහා හඩිින් තමයි කතා කරන්නේ. භාග්‍යතුනහේ ආනන්ද හමුදුරගෙන් හානි ආනන්ද කෞදර මේ මාලුකාරයෝ වගේයක් එක වෙල කතා කරන්න කියලා. ඔවන්ගේ වෘරතම ගරානවා. එති ලා වි ආන දහමුදුර න සාමි මිනිම මේ පන්ේදන ඔබහසේ බැහැදැකි නැවිල්ලි ීන කිය. ගතු වහන්සේ පන්සේ නා සම්බන්ධෙන් ගත්තු තීරණය මොකදන්නවාද. ආනන්දේ පිරිසට ගිහින් කියන්නකු වහාම පන්ස ලගිලිරි බැහල යන්න කිවවා ාස්තෘන් වහන්සේ පිරිස දකින කැමැති හැ කියන කිවා. පන්සේ දිනාාවම පන්සලගිලියට දැම්වා මොකද්ද කරපු වරද කෑගහල කතා කරා කියලා. එම් අපේ පින්ගතුන් හිතන්න? භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කවුද නිහන්ඩ බවට ගරු කරන කෙනෙ අලුත මහනවෙලා පන්සේ දෙන එලිවේ කෑගහුව කියල වරදට එතකොටි පිවතුන් හිතන්නකො භාග්‍යවතුන් වහන්සේ වැඩයින්න එතැන මහයිියෙන් කෑගගහා ශබ්ද කරර මහසෑළඟ මහයිියෙන් කෑගගහා ශබ්ද කර කර කරන පූජාවල් වලට අපි පිවතුන් හිතනවද භාගතුන් වහන්සේ සතුටුවේ කියලා ාගතු වන්සේ සතුට වෙන දෙදයක් නෙවී කරන්නේ භාගතු වහසේ අ සසතුටු වෙනදයක් එතු කොටේ නම් භාග්‍යවතුන් වහන්සේ අසතුටු කර කර භාගතුන් වහන්සේට පූජාකරා කෙළ වැඩක්තිනවද ඉංසා භාගතුන් වහන්සේ වැඩීන තැනට ගියාමය උපපරිම තමන්ගේ කතාව අඩු කරන්න අත්‍යවශ්‍යම දෙයක් කතා කරනව හැර යම කතා කරන්න නිපා ඒ තරමට පිංවතුනි කායවාක් සංවරයක් භාගතුන් වහන්සේ ලඟ පිංගවතුන් හදාගන්න. සිහයෙන් ප්‍රඥාවෙන් ඉන්න මම මේ ඉන්න තුන්ලෝ කාග්‍ර සම්මා සම්බුදුරජන් වහන්සේගේ ළඟ කියන සංඥාව හැම්ම තිස්සෙම තියාගන්න හිටක නින්න කොට බලන්න මින්නේ භාගතු වහන්සට පිටු පාලද හාමුදුර නමකට හරි වඳනකොට බලන්න ම භාගතු වහන්සට පිටු පාලද එව බලන්න. පිගතුර අපේ බොම සද්ධවන්ත මහත්මයඉන්නවා. එතුමා භාගතුන් වහන්සේට පුද්දුම සද්ධාවකින් බුද්ධ පස්ථාන කරන්නේ. ම මික්ක කාරණාවක් මෙතන කිය හිත්ව අපි පින් ඔ තුටඩත් ගොඩ ප්‍රයෝජනමත් නිසා බුද්ධ සංඥාව කොහොම තියාගන්න ඕනද කියලා. පිගතුරී මහත්මයා බුද්ධමන්දරී අමදිනකොට සාමාන්‍යෙන් අපි කාම්බරයක් අමදිනකොට අපි කරන්නේ කොස්ස අරගෙන පිටු පසට යවල කොනුටික ඉස්සරහට අදීනවා රි කොස්ස පිටු පසට යවනවා. නොත් මේ මහත්මයා කොයිතර නුවනින් බුද්ධ මන්දරය පිහිඳවද කියන්නේ ඒ කොස්ස උස්සල තියන්නෙනේ භාගතුන්හන්සි ඉන්න දිසාාවට. මොළු කාම්රේ අමදිනවා හැබැයි එක වරක්වත් භාග්‍යවතුන් වහන්සි ඉන්න දිහාාවට කොස්ස උත්සල තියන්නේිනේ. තියල කුණටික දින්නේ මොනතරන් සද්ධාවක් තියෙනවද. අන්නේ මට්ටමට සද්ධාවක් පින්වතුනි අපේ හිතතුළ භාගතුන් වහන්සේ කෙරෙහි තියෙනවන අන්නේ කර දියුණු කෙනෙක් කියල කියන බොළවා. බනක් කහන්න ගියාමත් එහෙමයි. අපේ පින්වතුම් බනක්කහන්නේ යනකොට හිතන්න මම මේ අන්නේ මේ ලෝකේ උතුම් රථනයක් ළඟට. ධරම මේ කියන්නේ මේ ලෝකෙ කොයිතර උතුම් රතනයක්ද කියන්න පින්වතුන ගිහි කෙනෙක් බණ කියනකොට රහතන් වහන්සේ නමත් ආවත් බනහන්න ඒ රහතන් වහන්සේ වාඩි වෙනව කියන්නේ අර ගිහි කෙනා වාඩිවෙේලායින ධර්මාසනයට වඩා පහළිල්ලෝ. මොකද ධරමරත්නයට යටින් තමයි සංගරත්නය වැඩඉන්නේ. ධරමරත්නයට ඩඩිං වැඩයි එකමරත්නය කවු්ද බුද්ධරත්නය විතරයි. බලන රහතන් වහන්සේලා ධර්මයට එහෙමයි ගරු කරන්නේ. එතොට පින්වතුන ඒ තරම් ගරු කරන ධර්මරත්න ඒන පිංතුන අපි සමහරලාට කියන්නේ බණ අහන වෙලාවට හාමුදුරණවමක් වැඩමකරත් නැගිටන් එපා කියලා. මොකද සංගරත්නීන්න යටින් අපි පංවතුත් දැන් මේ වෙලා වෙන්න ධර්මරත්නය ඇත්ත එක්ක. තො ධර්මරත් නයට ගෞරවේ තියෙන්න්න ඕන. සහර වෙලාවට බලන්නක අසිහහින් බණානේන අය ඒ දර්මරත්න්නේ කෙරෙහි ගෞරවයක් නැතිකමනිසා කොච්චටර පෞවකරගන්නවද කියලා. ඔමන් සමහරලාට දැකල තියෙනව දැන් මේ වගේ ස්ථානික පවා. හරීයට හමදාම් වගේ අදකින් ලැබන අත්දැකීමමත්තමයි. වැඩසටහන ආරම් බේදීම කියනව මේ නිවේ දෙක මහත්වරු තමන්ගේ ළඟ දුරකථන තියෙනවන්න විසන් දෙ කරගන්න. ධර්ම දේශනාවට බාධාවක්මන ලෙස හැසිරෙන්න්නපා කියලා මංහිිතන තුන් හතර වතාවක්ම නැවතනව තහනොෝමික විසන්ධි කරගත්තද බලන්න 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 කියලා. නැව සමහරයට ගානක් වත්නේ. දේශනා පටන්ගත්තු වෙලා විඳලාම දුරකථන වදිනවා. මොකදිතන තින හේතුව. තමන්ට ධර්මරත්නය පිළිබඳව හිතේ ගෞරවයක්නේ. අත්තරදීමයි. අසිහයෙන් කරන දී දෙකා හිතන් එපා ඒ අත්තර දීමක්කිලම් ගොද කලින් දැනුවත් කරපු දයකුයි තමන් ගැතින් වෙන්නේ. එ සිහිය නැතිකම නිසාවිච්ච දෙයක් තුර අසිහයෙන් යමක් වෙනවා කියන අකු සලයා මටහරියට අදහසක් නැහැ එහෙම ධර්ම බණ අහනයට බාධකරාම මොනවගේ කර්මයක් දේකෙනට ලැබෙන්න්න කියන එක කියන්න සමහරට නිරයන්නත් පුළුවන් නමුත් මට මිනි මෙහෙම දෙයක් හිතනවා කියන්න. පිඟතුරි එහෙම යමෙක් ධර්මය අහන කෙනෙකුට බාදා කළොත්. හිතන්නුක සමහර වෙලාටම මේ හොඳ ධර්ම කරුණක් කියාගෙන යනවා අහන කෙනත් ඉතාමත් මොහොදින්ගේ ධර්මකාරණාවට සම වැදිලවගේ අහගෙන ඉන්නවා. ඒ ඉන්න ගමන්ම දුරකතන නාද වෙනවා එතකොටරය කෙනාගේ ඒ ධර්ම සංඥබිදිෙනවා. එක හනකිෙනාට විතරක් නෙවේ දේශකයන්මහන්සේටත් බාදාව. මට හිතනව පිං උතුනී එහෙම පවෞකරග නෑයට සසර ලැබෙන එක විිපාකයක් මෙ මගේ හිතලුවක් මමය කියන්නේ ධර්මය තියෙන කක් නෙවේ. මට හිතනවා තමන් සංසාරයේ පිං ඔතුන බණීගනගන්න ගියාම තමන්ට ගොඩාක් බාධයි කියෙල බනිගණගන්න යනකොට. මතක හිටින් නැතිවේ අහන්න බැරිවෙේ කැමැත්ත තිබුණනට හිතට ඉන්නැතිවේ. අර බනහාපයට බාධ කරපු නිසා. එනිසා ධර්මස්ශ්‍රවනය කරනකොට සිහයෙන් නුවනින් ධර්මශ්‍රවනය කරන්න අප පිංවතුන් බනහන තැනටාවම මම දැංාවි බනහන්න මම මේ දේශනාවට බාධා කරන්නේ නෑ කියල බනහන්න මහා සංගරත්නය පරිහරණය කරද්දිත් එහෙමයි. මහා සංගරත්නය පරිහරණය කරනොටත් අපේ පින්වතුන් සිහියෙන් පරිහරණය කරන්න සමහරලාට මහා සංගරත්නය ගොඩා කොළුපගුණාම තමන්ට උන්න්නහන්සේත් එක තියනට ගෞරුුවේ නැති වෙනවා. සමහර වෙලාවට හැසිරෙනකොට සමහරලාට උන්වහන්සේගේ ඒ හැසිරීමට ගෞුර වෙන විදිර තමයි තමන් හැසිරෙන්නේ. ගරු කරන සභාවෙ තමන් තමතක වෙනවා. අ කුද්ජත්තරයි කාත්මයක එක්තරස් තෙරණින් වහන්සේ නමක් ඇසුරු කරනවනි. ර හසේ ොච්ච ොළ ಪ යි දෙක කියන්නේ සිටු දියනගේ මාಾලිගාවයට ගිල්ල කාමරේයටටත් යනවා එච්චර කොළුපගයි. දවසක් තෙරණින් වහන්සේ කාම්මරටාෙලාවේ සි සිට දියනගේ කාම්මරේ දසී නැති නිසා කියනවා ස්වාමිනි එන ගමං ඔන්නොයි මේ සි තින පනාවත් මටරගෙන ගෙනත් දෙන්නන කියව. ඉරි තෙරණින් වහන්සේ කල්පනා කරනවා මෑට මංම පනාව ගිහින් දෙනේකද නොදනෙකද මැගේ සංසාරයට භයාන කනතුරක් වෙන්නේ. කට තෙින් හසට තේරෙනවා අරන් නොදුන් උත්මා පිළිමඳද වෛරයක් ඇතිකරග නිරටයනවා හැබයාරන් දුන්නුත් දාසියක්ක් වෙනවකිවා නිවන්දකිනව කොයිඇති. ඒ නිසාතෙරණින් වහන්සේ පනවර්ගෙන ගිහිදුන්නා. ඒ පවනිසා තමයි උත්තරා දාසයක් වෙලයි පුදුුණේ. එන මහා සංගරත්නය පරිහරණය කරද්දි සිහියෙන් ප්‍රඥාවෙන් පරිහරණය කරන්න තිස්සරන වැඩයින්න තැනඉන්න කොට සිහෙන් ප්‍රඥාවෙන් ඉන්නමකොද. පින්කරගන්න තියන තැන අප පින්වතුම් පව්කරගන්නපා. තිබෙන මේ කාරණාව අපි පින්වතුම් හිතාගෙන. අපි පින්වතුන්ගේ ජීවිතය සෝපත් කරගන්න කොසල් දහම් බඩන්න. මේ උතුම් සදහම් දේශනාව මහත් උපකාරයක් වේවා කෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. ඔොඳ එහෙමනං අත් දවසේදී. මේ උතුම්ම සදහම් දේශනාව අද මේ විදිහට දායිකත්තය දරලා. දේශනා පවත්වන පින්හතුන් කිරිබත්ගොඩ පදිංචි තමරක් කුමාර ලියනා රච්චි මහත්මියය චතුර සමරප පොලිගේ සහ සචිත්‍ර සමරක් පොලිගේ පොතුනුවන් දෙපල එවගේ මහිංසා සමරක් පොලිගේ ලේලිය කියන මිනිමේ පින්වන්ත පිරිසයි දේශනාවේ දායිකත්වය දරන්නේ ති විශේෂමය ඇත්තු බලාපොරොත්තු වෙනවා නීතිචඥ ආරීදාස සමරප්පුලිගේ පරලෝ සැපත්වී වසරක් පිරීමි නිමිති කරගෙන එතුමාට පින් පෙත් අනුමෝදන් කරන්න නම ධරමදාානයෙන් ැස් කර ගත්තු පින්. එතුමාට අප අනමෝදධන් කර අනමෝදන් වවේවා. එතුමාගේ භවගාමේ ජීවිතය සුවපත්වේ වා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාරය සතති ධර්මියාව බෝදධවේවායි සාධෝ කියා අපි පින් අනුමෝදන් කරමු. එවාගේ මැසලින් මොනසිංහ මැනියන්ටත් තැබිලිගස් මුොලස්ස්‍රී සුදර්ශනාරාමාදී පටි පනාකාවේ පේමරතර පින්වත් නාක මහහිමි පාණන් වහන්සේටත්. අපි මේ වෙලා ්‍යාශිරවාදය කරනවා. නිරෝගී සෝපත් භාාවය කායික මානෙසික සෝපත් භාාවය සැලසේවා කියලා මේ වෙෙලාවේ සිෙත් ප්‍රාර්ථනා කරනවා. යවාගේම මියගිය පිරිස් ලියනනාරච්චි පිරිස් සමරපොලිගේ ඇල්පිනාහාමි මෑනියන් කියන මිනිමේ හැම දෙනාටමත් පින්දිනම. ඒ හැමදිනාගේමත් සසරගමන සෝපත් කරගට මේ පින උපකාරවේවා කෙලපි මේ වෙලාවේ සාධෝ කියයාා පින් අනමෝ දන් කරනවා. ලඟකරගතු සියල්ලපුුණ්නිි ධර්රමියන්ගේ බලෙං. ඔබ අපහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරීං සුක සහගත ප්‍රතිපදවිං උතුම් චතුරාර් සතති ධර්මියය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංසධර්මය පාර්මී ධර්මයක් ම වේවායි. සාධූ, සාධෝ සාධෝ කියා ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහා චබුම් මට්ටහා දේවානාගා මහින්ද්දිිකා. ഞതങ ുമോതി്twa ചrakkantuസമ സുദ്ද സാസන ച kantuസമ സබു്തി സനങ ചിറkantuുസമ സබുද്ധ സാപക്കങ.